नमस्कार विवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु पिंगवत्नी दंग अपट गौतम बुदुरजानन वहांसेगे धर्मे तुलिंग अपट तेरेनवा बुदु केनेक पहल वीम इतामात्म दुर्लभय अवुरुदु दहस गानक लक्ष गान गतवनाट पास्से तमाय कलातुरकें बुदु केनेक पहल वेन्ने। ए पहल वु बुदुरजानन वहांसे कियन्ने सम्मा संबुदुरजानन वहांसे लोक सत्वयागे हित सुव पिनिस पिहिटोनवा बुद्ध शासनय। एतोटे मे बुद्ध शासनये सिटिनवा सिव्वनक पिरिस कौदे भिक्षु भिक्षुनी उपासक उपासिका। एतोटे अनागते शासनये संपूर्णयेन्म पवतिन्नी सिव्वनक पिरिसगे क्रियाकलापे मत। महा कश्यप महारहतन वहांसे सवत् नूरट वेडम करला भाग्यवतुन वहांसेगें अहनवा मेन मेम भाग्यवतुन वहांसे इसर इतरम शिक्षा पद तिब्बिने विने नीति गुडाक तिब्बिने नमुत भिक्षुन वहांसेला बहु पिरिसाक अरहत्वेट पत्तुना संसारिं निदहसुना निकेलिस बावट पत्तुना। नमुत स्वामीनी दें शिक्षा पदनं गुडाक तीनवा एवनाट भिक्षुन वहांसेला अरहत्वेट पत्तीमक अर शिक्षा पद नैति काले तिबिच जीवनुव दैन नैत्य मुकद किया हुआ। यदि बट पिंगवत्नी अपने एक पह दिली बुदुरजानन वहां से जीवमान वैद सिटिदी उन्हांसे शिक्षा पद पानवन पटंगत्ते संबुद्धत्तेर पत्तिला अवरुदु विश्वकिन पासे अवरुदु विश्व विदि तमय बारपतल अर्बुद हटगन्न पटंगत्ते। यदि बट वहा वहा धर्मे अवबोध करन पिरिस वैडिपुर इंदला तीयने नं ए मूल युगे तमाय। ඊට පස්සේ ශික්ෂාපද වැඩිපුර පණවන්න සිද්ධ වුණා। නමුත් මේ ශික්ෂාපද පණවපු වේගෙන් රහතන් වහන්සේලා බිය වුණේ නැහැ. ඊට බුදුරජාණන් වහන්සේ වදාලා එවං හේතං කස්සප හෝති සත්‍යේසු හායමානේසු කාශ්‍යප එහෙම තමයි. සත්‍යයන් පිරිහි යද්දී ওই විදිහට තමයි කොම එක වෙන්නේ. සද්දම්මි අන්තර දහයමානේ සද්ධර්මේ අතුරු දහම් වෙද්දී बहुतराणी चेव शिक्षा पदानि होती शिक्षा पद बहुत ही नोतमाई नमुत अल्पमात्र अपतरा बहु सुलु पिरिसत्तमाई आराहत पेट पात्रेने। एतोड़ अपड़ पेनो मी पिरिही में केला किया ने देंगे बट तेर नुएती पिरिही में केने का मकाद केला अपि काल नुत्ती केने गात्ता मुनाद पिरिही ने आपे सिखीय वीरिय नुवन කෙලෙහි ගුණ සත්පුරුෂ ගුණ මේවා තමයි අපේ පිරිහීමට භාජනය වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ ඒ පිරිහී වුණට භාජනය වීම තුල නෙමෙයි. සිහිය තුල, වීරිය තුල, නුවණ තුල, කෘතගුණ තුල, සත්පුරුෂකම තුල තමයි ඒක වැඩෙන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කස්සප මේ සද්ධර්මයේ යම් තාක්
පවතීද ඒ පවතින්නේ සද්ධර්ම ප්‍රතිරූපකයක් සද්ධර්මයේ වගේ දෙයක් ලෝකයට පහළ වෙනකන් විතරයි කියනවා මේ දේශනාවේ නම සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්මයේ වගේ දෙයක් පහළ වුණොත් එදාට මේ ශාසනය අතුරුදහන් කියනවා යම්තාක්කල් සද්ධර්මයේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ වගේ දෙයක් බිහි වෙන්නේ නැද්ද ඒ තාක්කල් මේ ශාසනය පවතිනවා කියනවා කාශ්‍යප එක මේ වගේ දෙයක් කියනවා රත්තරන් අතුරුදහන් වෙන්නේ නැහැ කියනවා කවදාවත් ඉමිටේෂන් රත්තරන් පහළ වෙන්නේ නැත්තම් ඒ කියන්නේ රත්තරන් වගේ තියෙන රත්තරන් පහළ වෙන්නේ නැති තාක්කල් රත්තරන් තමයි කියන හැමතැනම තියෙන්නේ පොඩ්ඩක් තිබ්බත් තියෙන්නේ රත්තරන් තමයි අර ඉමිටේෂන් රත්තරන් පහළ වුණාම රත්තරන් වගේ දිලිසෙනවා හැබැයි රත්තරන් නෙමෙයි හැමතැනම තියෙනවා රත්තරන් වගේ දිලිහි දිලි තියෙනවා හැබැයි රත්තරන් නෙමෙයි කියනවා හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමිටේෂන් රත්තරන් පහළ වෙන්නේ නැද්ද එදට කොහේ ගියත් රත්තරන් පාටින් පොඩ්ඩක් තිබ්බක් තියෙන්නේ රත්තරන් කියනවා ඒ වගේ කියනවා කාශ්‍යපේ යම් දවසක ධර්මයේ වගේ දෙයක් එනවාද එදාට ධර්මයේ අධර්මයේ හොයාගන්න බැරි වෙලා යනවා ඊට පස්සේ ධර්මයේ අතුරුදහන් වෙනවා රත්තරන් වගේ හැමතැනම දිලිහෙනවා හැමතැනම දිලිසුනාට රත්තරන් පාටින් දිලිසන්නේ හැබැයි රත්තරන් නෙමෙයි ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්මී නාමෙන් යනවා ධර්මයෙන් නෙවෙයි එතකොට මේ ධර්මයේ අතුරුදහන් වෙනවා ඊට පස්සේ දේශනා කරනවා කාශ්‍යපය මේ ශාසනයේ නකෝ කාශ්‍යප පඨවි ධාතු සද්දම්මං අන්තර ධාතේති කාශ්‍යපය මේ ශාසනයේ ඔව් පඨවි ධාතුව විසින් අතුරුදහන් කරන එකක් නෙවෙයි නේ ආපෝ ධාතු සද්දම්මං අන්තර ධාතේති ආපෝ ධාතුව සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ න තේජෝ ධාතු සද්දම්මං අන්තර ධාපේති තේජෝ ධාතුව සද්ධර්මිය අතුරුදහන් කරන්නේ න වායෝ ධාතු සද්දම්මං අන්තර ධාපේති වායෝ ධාතුව සද්ධර්මිය අතුරුදහන් කරන්නේ අතකෝ ඉදේවතේ උප්පජ්ජಂತಿ මෝග පුරුසා ඒ හිස් පුද්ගලයන් මේ ශාසනීයම උපදිනවා කියනවා ඒ පුද්ගලෙ කොහිද උපදින්නේ මේ ශාසනීයමයි යේ ඊමං සද්දම්මං අන්තර ධාපෙන්ති ඒගොල්ලෝ තමයි මේ ශාසනේ අතුරුදහන් කරන්නේ සීතාපි කස්සප නාව කාශ්‍යපය මේ යම්සී නැවක් ආදිකේනෙව ඕපිලවති නැවක් බඩු වැඩි වෙලා ගිලිනවද නකෝ කස්සප එවං සද්දම්මං අන්තර දානං හෝති සද්ධර්මේ ඒ වගේ පිරිස වැඩි වුණා කියලා ඒ හේතුවෙන් නැති වෙන්නේ නැහැ කියනවා කියනවා කාශ්‍යපය මේ ශාසනයේ අතුරුදහන් වෙන්න කරුණු පහක් හේතු වෙනවා මේ ශාසනය අතුරුදහන් වෙන්න කරුණු කීයක්ද හේතු වෙන්නේ කරුණු පහක් පංචකෝ මේ කස්සප ඔක්කමනියා ධම්මා සද්දම්මස්ස සම්මෝසාය අන්තර දහනාය සංවත්තන්ති ඒ කියන්නේ පිරිහීමට බාත්‍ර වෙන පිරිහීමට හේතු වෙන මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙන කරුණු කීයක්ද කරුණු පහක් ඇති වෙනවා කියනවා කවුරු තුලද අර සිව්වනක් පිරිස තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වන පිරිස තමයි කියන මේ මේ කාණ්ඩ එකතු වෙලා ශාසනේ අතුරුදහන් කරනවා කියනවා. එතකොට බලමු ඒ කාණ්ඩ කොහොමද මේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ කියලා. ඉද කස්සප භික්ඛු භික්ඛුණියෝ උපාසකා උපාසිකායෝ කාශ්‍යපය මහිලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සත්තර යගාරවා විරන්ති අපතිස්සා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පිළිගන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන පිළිගැනීමක් නැහැ ශාස්ත්‍රූ ගෞරවයක් නැහැ අපතිස්සා සරණ නැහැ සරණ ආතෑරලා වාසය කරනවා මේක කියනවා ශාසන අන්තර්ධානයේ පළවෙනි කරුණ මොකද්ද ශාස්ත්‍රුන් වහන්සේ පිළිගන්නේ ගෞරවයක් නැහැ අපතිස්සා කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාවක් පිටක් ලබා ගන්න නැතුව ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව භක්තිය භක්ති ප්‍රේමයක් නැතුව සරණ රහිතව වාසය කරනවා කවුද වාසය කරන්නේ අර
සිව්වනක් පිරිස භික්ෂු භික්ෂුණි උතින් අපි ගත්තොත් උනේ ශ්‍රාවකයෙකු කියලා හිතාන් ඉන්නවා කියන්නේ රස්සාවක් නැහැ බුදුරජාණන් කියනවා මම රස්සාවක් කරන් දෙන්නම් ඔයාලට හැබැයි ඔයා අපි ආගමට එන්න ඕන රයිට් නැස්ති ඉතින් යාහන්නේ කොහොමද ඉතින් ප්‍රශ්නයක් වෙද්දන්නේ එහෙම මිසක් එයාට කියලා සරණ තමන් තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේව අතාරින්නේ කියලා කල්පනා කරන ඊට පස්සේ ගෙදරට ගිහලා කියනවා මේ මට රස්සාවක් හම්බ වෙන්න යන්නේ හැබැයි මට ආගම විනාශ කරන්න ඕන ඉතින් අම්ම කෑ ගහනවා එහෙම පුළුවන්ද මේ පරම්පරාවෙන් ආපු එකක් නේ මේක මං කොහොමද නේද ඇහෙන්න මුණ දෙන්නේ මං කොහොමද මේ හිත මෙතුණට මුණ දෙන්නේ මං කොහොමද ගමට මුණ දෙන්නේ ඉතින් එහෙනම් අම්මට තීසරණේ නෑ එහෙම නේද කියන්නේ එතකොට එතකොට බලන්න ශාස්ත්‍රුන් වහන්සේව සරණ ගියා නම් එහෙම අදහසක් ඇති වෙන්නේ නැහැ. එතකොට අම්මට තියෙන මේ ප්‍රශ්නේ. ඒතර නෑදෑන්ගේ ප්‍රශ්නයක් නැත්තම්. ගමේ ප්‍රශ්නයක් නැත්තම් අම්මට ප්‍රශ්නයක්වත් නැහැ. එහෙමනේ වෙන්නේ නේ. මොන බඳින්න ලෑස්ති වෙනවා. ජයන් ළමේ. කිනා අම්මේ මෙහෙමයි යා බෞද්ධ නෙමෙයි. ඉතින් ඊට පස්සේ අහනවා. ඊර්වස් කියනවා මොකද්ද කියන්නේ? කමන්නේ කියන කොල්ල හොඳ නැහැ. වෙනවද නැද්ද ඔවා? වෙනවා. එතකොට අර ශාස්ත්‍රූත්වයේ පිළිබඳව කිසිවක් දන්නේ නැහැ කිසිවක් දන්නේ නැහැ ඊට පස්සේ අහනවා ඕගලන්ට රස්සා මදි නේද ඔය හම්බ කරන්නේ අපි කුකුල් පැටව දෙන්න හදා ගන්න. ඉතින් එළුවක් නැද්ද කියලා අහනවා. එතකොට බලන්න ආ එළුවකුත් දෙන්නම් කියනවා. ඊට පස්සේ මේ මොකද්ද මේ අතහරින්නේ? සාතුරුන් වහන්සේ ඊට පස්සේ යන පොඩි ළමයින්ට කියනවා මේ බබාලා එන්න. ඒගොල්ලන්ට කියනවා ඕගලන්ගේ පොඩි අය බබාලා එවන්න අපේ මොන්ටිසෝරියට යවනවා. මොන බුදුරජාණන් වහන්සේද දැන් මේ දේශනාව සද්දම්ම ප්‍රතිරූපක සූත්‍ර දේශනා කරේ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පෞදුතාංග ධාරින් අතරින් අග්‍ර බවට පත් වූ මහා කස්සප මහරහතන් වහන්සේට. එතකොට බලන්න එහෙම වුණොත් අපිට සරණ නැති වෙනවා. එතකොට සරණ නැති වෙන්න හේතු වෙන්නේ මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය නැති වෙන්න, අගෞරවය ඇති වෙන්න, ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි යටහත් පැවතුම් නැති වෙන්න මොකද හේතු වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ. ඒතර ශාස්ත්‍රුන් වහන්සේව දැනගන්න ඕනේ කවුද කියලා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අරහත්. අරහත් කියන්නේ රාග, ද්වේෂ, මෝහ, මද, මාන ආදී සියලු ක්ලේශයන්ගෙන් නිදහස්. රහතන් වහන්සේ. උන්වහන්සේ අටලෝ දහමට ලාභ අලාභ ආයසයස නින්දා ප්‍රශංසාවට කම්පා වෙන්නේ නැහැ. උන්වහන්සේ නිකලෙස්. උන්වහන්සේ යම් දවසක සම්බුද්ධත්වයට පත් වුණාද? යම් දවසක පිරිනුවන් පායිද? ඒ කාලේ පුරාවට උන්වහන්සේගේ අරහත්ත්වය මැනවින් ප්‍රකට වුණා. උන්වහන්සේගේ අරහත්ත්වය ප්‍රකට වුණා. උන්වහන්සේට සමහර සදහැවතුන් සුදුහඳුන් වලින් සුදුහඳුන් අරටු වලින් කුටි හදලා පූජකල අනාථපිණ්ඩික සිටිතුමා. නමුත් උන්වහන්සේට ඒ කුටියෙන් වනාන්තරයේ ගස් වෙනකයි වෙනසක් නැහැ. උන්වහන්සේට සමහර දවස්වලට මේ රාජරාජ අමාත්‍යවරු දිය නමුසු කීර පායස හදලා පූජා කරනවා. පිඬුසිඟා වඩෙද්දි පිළිණු වෙච්ච ආහාර පූජා කරනවා. ඒක මේ වෙනසක් නැහැ. උන්වහන්සේට සමහරු බයිනවා. දෙවි බඹුන් ඇවිල්ලා ඔව් වන්දනා කරනවා. එතකොට උන්වහන්සේ එහෙම කියලා අමුතු වෙනසක් නැහැ. උන්වහන්සේ නිකලෙස්. එතකොට නිකලෙස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමන් සරණ ගියා කියලා දැනගෙන සිටින්න ඕනේ. අර්ථ විවරණ වැරදුනොත් ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගන්න බැරි වෙනවා. කිව්වොත් එහෙම මෙහෙම. හරි අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුද්ධං කියන්නේ බුද්ධියයි. දර බුද්ධං සරණං ගච්ඡාමි කියලා වෙන සරණ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔයාගේ බුද්ධිය සරණ යන්න කියලා කියප ගමන් අර සරණ ඉවරයි. එතකොට තමන්ට ශාස්ත්‍රුන් වහන්සේව අඳුනගන්න තියෙන අවස්ථාව නැති වෙනන වෙන්න තියක් ආවා. ශාස්ත්‍රුන් වහන්සේ සරණ යාම වෙනුවට බුද්ධිය සරණ යන්න කියලා කියනවා. එතකොට බුද්ධියේ තියෙන උදාරහං සම්මා සම්බුදාදී ගුණ මොකුත් නැහැ. එතකොට බුද්ධිය සරණ යන්න කියලා බුද්ධං සරණං කියන වචනේ අර බුද්ධ කියන වචනෙට
හිතුණා මේ බුද්ධං කියලා කියන්නේ බුද්ධියටයි. ඔන්න වරදිනවා. වැරදුනාට පස්සේ ඉතින් ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනා ගන්න දන්නේ නැහැ. ඊළඟට තමන්ට හිතෙන දේවල් තමයි කියන්නේ ඔන්න ප්‍රතිරූපිකේ දී වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ යාට ශාස්ත්‍රුන් වහන්සේ කිරේ ගෞරවයක්. ඊට පස්සේ බුද්ධ දේශනාවල තියෙන කරුණු කෙනෙක් කියනවම කියන්න එපා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ විදියට දේශනා කරලා තියෙනවා. කියද්දි කියද්දි අර පිළිගන්නේ යන ශාස්ත්‍රු ගෞරවේ නැහැ. ඔබට තේරෙන්නේ නැද්ද අද වර්තමානයේ ලක්ෂණ තියෙන බව? ශාස්ත්‍රු ගෞරවේ නැහැ. එතකොට කවුද ශාස්ත්‍රීය අතුරුදහන් කරන්නේ? බෞද්ධයයි කියන කාණ්ඩයම. එතකොට ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනා ගන්න බැරි වීම. ඊළඟට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව ආවෝධ කළා. උන්වහන්සේට තිබුණා ඥාන බල 10ක් තිබුණා. දස බල ඥානයක් තිබ්බා. විශාරද ඥාන තිබ්බා. අපි අර ඒක ඉගෙන ගත්ත එක දේශනාක උන්වහන්සේට පුරුෂ ඉන්ද්‍රිය ඥානේ තිබ්බා. මේ කියපු ඥාන, මේ කියන අවබෝධය, මේ කියන වැටහීම, මේ කියන හැකියාව මේ ලෝකෙ වෙන කිසිවෙකුට තිබුණේ නැහැ. උන්වහන්සේ තුල තමයි මේ තිබුණේ. එතකොට උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. එතකොට උන්වහන්සේ අවබෝධයේ තුලම තමයි උන්වහන්සේගේ ජීවිත ප්‍රවත්ම ගෙනිච්චේ. උන්වහන්සේ සමහර දවස්වලට ධානේ වළඳලා වනාන්තරයට යනවා. හරි ලස්සනට ඒක දේශනාවක තියෙනවා. ගිහිල්ලා උන්වහන්සේ මේ කොළ රොඩු ටිකක් එකතු කරලා ඒ උඩ දෙපට සිවුර දානවා. දාලා වාඩි වෙනවා කියන කැලේ ඇතුලේ. වල බාහුණා කරනවා. එතකොට මේ උන්වහන්සේගේ ජීවිතේ පුරාම අර අවබෝධය කියන එක තිබුණා. එතකොට ශ්‍රාවකයා හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ ධර්මයේ සම්බන්ධයෙන් මිම්ම කරගතිත් ඒ අර ශාස්ත්‍රඥ වහන්සේගේ ප්‍රකාශය. ඒ මොකද හේතුව? ශ්‍රාවකයා දන්නවා ශ්‍රාවකයාගේ හිතේ පැහැදීම තියෙන්න ඕන මේ ශාස්ත්‍රඥ වහන්සේ අරහත්. මේ ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ ශාස්ත්‍රඥ වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. එතකොට උන්වහන්සේ දේශනා කරපු උන්වහන්සේ ප්‍රායෝගිකව තමන්ම හොයාගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කාගින්වත් අහලා නෙමෙයි උන්වහන්සේ ඉස්සලමටනේ කාමසුකල්ලි කාණියෝගයට ඊට පස්සේ ඒකින් මිදෙන්න උත්සාහ කරද්දි වැටුනේ ආත්තකිලමතාන යෝගයට ඊට පස්සේ කවුරුවත් දෙවි කෙනෙක් බබෙක්වත් කිව්වේ නැහැ මධ්‍යම ප්‍රතිපදාව ඒ කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න කියලා කවුරුත් කිව්වේ නැහැ උන්වහන්සේම එකක් එකක් ගානේ කර්ම තේරුම් අරගෙන හොයාගෙන අවබෝධ කරගෙන අයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා සියලුම කෙලෙසුන්ගෙන් මිදිලා උන්වහන්සේ නිවන අවබෝධ කළා. ඒතර උන්වහන්සේ තුල ඒ අවබෝධය සහ ඒ වැඩපිළිවෙල තියෙනවා. උන්වහන්සේ සුගත. එතකොට ඒක ශ්‍රාවකයා දැනග සිටින්න ඕනේ. ඊළඟට උන්වහන්සේ ලෝකවිදු. ලෝකවිදු කිව්වේ උන්වහන්සේ තමයි සියලුම ලෝක ගැන අවබෝධ කළේ. ඉතින් උන්වහන්සේට අවබෝධ වුණේ කිසිම අඩුවක් නැතුව. එතකොට උන්වහන්සේගෙන අවබෝධයක් නැත්නම් වර්තමාන හිතයි නෑ නෑ උන්වහන්සේට සෑහෙන අවබෝධයක් තිබිලා නෑ මොකද හේතුව උන්වහන්සේ දේශනා කළා නෑ නේ රවිචන්ද කුද පුජසන් සූත්‍ර ගැන එහෙනම් එහෙම කියන්න පුළුවන් මොකද ශාස්ත්‍ර උන්වහන්සේ කෙරෙහි ගෞරවය නැත්නම් ඉතින් උන්වහන්සේට නේනම් ඉස්සල්ලාම මේ අහසේ ඉන්න මේ ගහ වලල්ලේ චණ්ඩි ටික අහුවෙන්නේ නේ ඉතින් උන්වහන්සේ හරියට පැහැදිලි කළානේ දැන් බැරි වෙලාවත් මම දන්නේ ඉතින් අනිත් සමාජ කොහොම ඒකට ප්‍රතිචාර දක්වයිද කියලා කවුරු හරි කිව්වොත් එම හරි වැඩි අඟහරු කිපිලා. දැන් ඔන්න ලබන සෞන්දර්යය අඟහරු කැළඹෙනවා. අඟහරු සිකුරුට සෙට් වෙනවා. එතකොට දැන් කේන්දරයේ බලයි කට්ටි හොගාල පෙල්ලල හා දැන් අඟහරු සිකුරුට සෙට් වෙනු දැන් අපිට මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් සිහි කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැනද? ශාස්ත්‍රුන් ලොස්ට්. ශාස්ත්‍රීවරයි. අයි ශාස්ත්‍රුන් වහන්සේව ගන්න තියෙන අවස්ථාව තමන් අතහැරලා. ඊට පස්සේ දැන් බය වෙනවා තැටි ගන්නවා දැන් අඟහරු චිකුරුට සෙට් වුණා අපේ දුවට මක් වේද පුතාට මක් වේද ආච්චිට මක් වේද සීයාට මක් වේද බැරි වෙලාවත් වුණොත් විනාසයි ඒ මොකද හේතුව අපි නුවණින් කල්පනා කරන්න ඕනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකවිදු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ තමයි මේ ලෝක ගැන උන්වහන්සේ දේශනා කරන්නේ ලෝක ගැන උන්වහන්සේ වදාලා එක දවසක් කියනවා මේ මහණෙනි බලන්න කියනවා හතර පැත්තට දිශා හතරට මිනිස්සු හතර දෙනෙක් කියනවා එතකොට යොදුන දුරට එක දිශාවකින් එක මිනිස්සෙක් ඊතලයක් විදිනවා. ඊට හතර දිශාවට එකවර ඊතල හතර විදිනවා. එතකොට වේගෙන් දුවන්න පුළුවන් මිනිස්සෙකුට කියනවා පුළුවන් ද ඔබට
මේ හතරම එකපාර බිම වැටෙන්නේ ඉස්සලා අහුලගෙන එන්න පුළුවන් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනාම භික්ෂුන් වහන්සේලාගේ මහණෙනි යාට කොහොමද දුවන්න පුළුවන් දයාට? භාග්‍යවතුන් වහන්සේ යා හරීම වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක් කියනවා. කියනවා මහණෙනි විත වඩා වේගෙන් වේගවත් තියෙනවා කියන මේ සූර්ය චන්ද්‍ර දෙකේ ගමන. ඊටත් වඩා වේගවත් කියනවා සූර්ය චන්ද්‍ර දෙකට අධිග්‍රහිත දෙවිවරුන්ගේ ගමන. ඊටත් වඩා වේගවත් කියනවා ඉපදිච්ච මනුස්සයාගේ ආයුෂ ඉවර වීම. අන්න ලෝක විදු. උන්වහන්සේ හරියටම කියනවා අවබෝධ කරන්න ඕන දේ. හරියටම කියනවා. එතකොට දැන් දවසක් හොරු කට්ටිය කැලේකට ගියා. කැලේකට වනාන්තරයට ගියා හොරකම් කරන්න වනාන්තරේ ගියා. යනකොට වනාන්තරේ ඉන්නවා ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න ඇවිල්ලා. හොරු හිතුවා මේ ඉන්නේ හොරු කට්ටියක් කියලා. හොරු සැක කළා. හොරු සැක කළා ඇහුවා කවුද වෙලා? කිව්වා අපි ශ්‍රමණවරු කිව්වා. ඉතින් හොරු කතා වුණා මේගොල්ලෝ ශ්‍රමණවරු කියනවා. මේගොල්ලෝ හොරු නෙවෙයිලු. මේගොල්ලෝ භාවනා කරන්න ආවලු. ඉතින් හොරු කිව්වා අහපන් අහපන්. එහෙමනම් වතුර තියෙනවද කියලා ගෙනල්ලා භාජනවල ගුරුවලා. ඇහුවා මේ කෝ ඔයගොල්ලන්ගේ කෝ කල්ල වතුර ගොරවලද? නෑ වතුර ගිනාවේ නෑ කිව්වා. ඊට පස්සේ එහෙනම් බලන්න මේ ගිනි ගාන දඬු තියෙනවද කියලා බලන්න. කියලා හොරු කතා වුණා. එහෙනම් අහමු ගිහිලා ආයි කියලා. ඇහුවා ගිනි ගාන දඬු තියෙනවද ඔයගොල්ලන්ගේ? අපි ඒව ගිනාවෙත් නෑ කිව්වා. गुटी कागन බුදුරජාන් වහන්සේ ළඟට ගියා මේ සංඝ පිරිස භාග්‍යතුන්ස මෙහෙම සිද්ධියක් වුණා කියලා අපිට කැලේ ගියාම එහෙමනම් කැලේ යද්දි ඊට පස්සේ වතුර වාජන තියාගන්න ඔව් ගිනි ගානා දඬු තියාගන්න එදා දවසේ තීර නැගත බලා ගන්න කිව්වා හදිසි දිය වගේ ඇහුවත් කියන්න එහෙම මිස ජෝතිෂේ හෝ වේදේ සරණ යන්න කිව්වේ නෑ එතකොට බලන්න මේක පැටලෙන තාලේ මම කියන්නේ මේ පැටලෙන එක එතකොට බලන්න මේ ඒකටයි බුදුරජාන් ඒ කියන්නේ දිනේ බලා ගන්න අපේ භාෂාවෙන් කියනවනම් කියන්නේ මොකද්ද කැලෙන්ඩරයක් කැලෙන්ඩරයක් ළඟ තියා ගන්න කියන එකයි අද දිනේ කවද්ද අද සඳුදාද අඟහරුවාද දැන් බලන්න ඔබ කැලේකට ගියොත් සමහර අවස්ථාවල ඔබ භාවනා සති භාවනාවලට ගිහිලදී සමහරට ඒ භාවනා කාලය තුල ඔබ දන්නේ අද දිනේ මොකද්ද සඳුදාද අඟහරුවාද ඔබ දන්නේ නැහැ ඒ වගේ වනාන්තරයට යන්න කෙනෙක් කියව හිතන්න නෙමෙයි प्रेत लोक गन मनस लोक गन मे देश बुधन मे असवल्तन को दिव्य लोक ब्राह्मण लोक प्रश्न इन ඒ ප්‍රශ්න කොමිනි ශාස්ත්‍ර ගෞරවේ නැති වුණාම කෙනෙක් ශාස්ත්‍ර ගෞරවේ තියෙන කෙනාගේ වෙනස ශාස්ත්‍ර ගෞරවේ තියෙන කෙනා දැනගන්න කැමති භාග්‍යතුන් වහන්සේ කුමක් වදාළසේක්ද ඇයි භාග්‍යතුන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා තමන් දන්නවා ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති භාග්‍යතුන් වහන්සේ මේ දමන කිරීමට දුෂ්කර සත්‍යයන්ව දමණය කරනවා දමණය කරන ප්‍රාතිහාරය පාලා ඒ ප්‍රාතිහාරය අතර උන්නාන්සේ වඩා කැමතුණේ මොන ප්‍රාතිහාරයද අනුශාසනී ප්‍රාතිහාරය අනුශාසනී ප්‍රාතිහාරය තුල තමයි උන්නාන්සේ වැඩිපුරම දහම් දේශා තියෙන්නේ ඊළඟට ශාස්ත්‍රුන් වහන්සේ ඔව් දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ටත් නිවන් මඟ පෙන්වා දුන්නා මිනිසුන්ටත් නිවන් මඟ පෙන්වා දුන්නා ඒ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ අන්නයිට අවබෝධ වීම පිණිස ඔව් නිවන් මඟ මුලැමැදාග පිරිසිදු ලෙස පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් උන්වහන්සේ කියලා දුන්නා බුද්ධ මේ සීල ගුණ දරන්න භාග්‍යවන්තයි එතකොට මේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රී වණත් පිරිස මේ ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් අදහාගෙන ඉන්නවා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට යටහත් පැවතුම් වලින් යුක්තයි. ඒ අවබෝධය කෙරෙහි යටහත් පහත් බවකින් ඒ අවබෝධය පිළිගන්නවා. මේක නැත්තම් යම් සමාජයක යටහත් පහත් බව නැතුව ගියා නම් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැත්තම්
සාස්ෘත්වය කෙරෙහි ගෞරවයක් නැත්නම් ශාසනයේ අතුරුදහන් වෙන පළවෙනි කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මේ අගාරවා විහෙරಂತಿ අපතිස්ස. ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැතුව වාසය කරනවා. කුමක්ද මේ ධර්මය? චතුරාර්ය සත්‍ය ධර්මයයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා හිතුවා මට ගුරුවරයෙක් නැතුව ඉන්න එක හොඳ නැහැ. මමත් මගේ මේ ඉදිරි කටයුතු වෙනුවෙන් ගුරුවරයෙක්ව සොයා ගන්න ඕනේ කියලා උන්වහන්සේ කල්පනා කළා. මාගේ අසම්පූර්ණ වූ සීලයක් ඇතනම් ඒ සම්පූර්ණ කර ගැනීමට උපදෙස් දී හැකි කෙනෙක් මනුෂ්‍ය ලෝකේ ඉන්නවද බැලුවා. කවුරුත් නැහැ. දෙවියන් අතර ඉන්නවද බැලුවා. කවුරුත් නැහැ. බඹුන් අතර ඉන්නවද බැලුවා. කවුරුත් නැහැ. එතකොට උන්වහන්සේ තමයි එතකොට සීලෙන් පරිපූර්ණ. ඊරස් උන්වහන්සේ බැලුවා අසම්පූර්ණ සමාධියක් ඇතනම් ඒ සමාධිය සම්පූර්ණ කරගන්න කවුරුත් ඉන්නවද උපදෙස් ගැනීමට. එතකොට මේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කිසි කෙනෙක් නැහැ උන්වහන්සේ තරම් පරිපූර්ණ සමාධියක් ඇති. ඊට පස්සේ උන්වහන්සේ නුවණින් ඉමසුවා. ඔව් යම් ප්‍රඥාවක් අපරිපූර්ණද ඒ ප්‍රඥා පූර්ණත්වයට පත් කරගන්න උපදෙස් දී යකි කෙනෙක් ඉන්නවද? බලුවම උන්වහන්සේට තේරුණා එහෙම කවුරුවත්ම නැහැ. උන්වහන්සේ ප්‍රඥාවෙනුත් අග්‍රයි සම්පූර්ණයි. ඊට පස්සේ උන්වහන්සේ බැලුව විමුක්තිය. විමුක්තිය අසම්පූර්ණ නම් පරිපූර්ණ වෙන්න උපදෙස් ගන්න තියනවාද කියලා. ඊට පස්සේ හොයා බලද්දී උන්වහන්සේට අවබෝධ වුණා මේ විමුක්තිය පරිපූර්ණ වූ විමුක්තියක්. ඊට පස්සේ බැලුව විමුක්තිය ගැන උන්වහන්සේ දෙන අවබෝධය විමුක්ති ඥාන දර්ශනේ ඒට උපදෙස් දෙන්න කවුරුත් ඉන්නවද කියලා. කවුරුත් නැහැ. එතකොට උන්වහන්සේ තේරුම් ගත්ත එකෙන් මං යම් ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මීම මා ගුරු තනතුරේ තබා ගන්නවා කියලා. එතකොටම සහම්පති බ්‍රහ්මරාජයා උන්වහන්සේ ඉස්සර පහළ වුණා. පහළ වෙලා කිව්වා සාදු සාදු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙර වැඩ හිසු බුදුරජාණන් වහන්සේලත් ඔය ආකාරයෙන්ම ධර්මීමයි ගුරු තනතුරේ තබාගත්ති කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගුරු තනතුරේ තබාගත්තු දෙයක් තමයි මේ ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අප්‍රමාණ වචන වලින් අප්‍රමාණ පද වලින් මම මේ ධර්මය කියා දුන්නා ඔබට. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ යමලුත කලු කියලා මේ බ්‍රාහ්මණ වංශික දෙන්නේ භික්ෂුන් වහන්සලා දෙන්නේ ඒ දෙනම බුදුරජාණන් වහන්සේට ගිහින් යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ එක එක්කෙනා නානා දිශාවලින් නානා ප්‍රදේශවලින් ඇවිල්ලා මේ ශාසනයට ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදුණාට පස්සේ ඒගොල්ලන්ගේ භාෂාවේ මේ ධර්මයේ කියන්න පටන් ගන්නවා. එතකොට මේ ධර්මයේ කිලුරු වේවි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ ඡන්දසට නගන්න අපි කැමති. ශ්ලෝක වලට මේ ධර්මයේ නගන්න අපි කැමති. ඒකට අපිට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ බැන්නා ඒ ආයි කියන්න එපා ඕක. මෝග පුරුෂයා කියලා බැන්නා. ඊස් පුරුෂයෝ ආයෝක කියන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ කිසි දවසක ඡන්දසට නගන්න එපා කිව්වා. සංස්කෘතියට නගන්න එපා කිව්වා. අනුජානාමි භික්කවේ සකාය නිරුත්‍යා ධම්මං පරියාපුනිතු. මහණී තමන්ගේ භාෂාවෙන් මේ ධර්මයේ ප්‍රගුණ කරන්න අනුධර්මයේ කිව්වා. එතකොට දැන් අද ගත්තොත් ඉන්දියෙන් අය හින්දියෙන් ප්‍රගුණ කරනවා. එතකොට සුදු අය ඉංග්‍රීසියෙන් පුරුදු කරනවා. දැන් මම දැක්කා උගන්ඩා අප්‍රිකාවේ උගන්ඩාවේ අලුත් පන්සලක් බිහි කරලා තියෙනවා. අප්‍රිකන් හාමුදුරුවෝ කියන්නේ උගන්ඩා භාෂාවෙන් යුගල ප්‍රගුණ කරනවා. අපි සිංහලෙන් ප්‍රගුණ කරනවා. දැන් දෙමළය වුණොත් දෙමළින් ප්‍රගුණ කරනවා. ඉතින් මේ වගේ. එතකොට හැබැයි ඒකේ මූලිකම චතුරාර්ය සත්‍ය අවබෝධයම තමයි ඒක තියෙන්න ඕනේ. ඒතර මේ ධර්ම බලන්න මේ බුද්ධ වචනේට සවන් නොදීමෙන් වෙච්ච වැඩි. උන්වහන්සේ පිරිනම් පාල කාලයක් යද්දී තුන්වෙනි ධර්ම සංගායනාවත් ඇති වෙලා උත්සාහ කළා රහතන් වහන්සේලා ආරක්ෂා කරගන්න. අපි වාසනාවට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ ඉගැන්නුවා මේ ධර්මයේ. නැත්නම් මේ ධර්මයේ ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? භික්ෂුන් වහන්සේලා අතර වාද විවාද හටගත්ත. ශාස්ත්‍රු ගෞරවයේ මේ කාරණා ඇති වුණා. ශාස්ත්‍රු ගෞරවයෙන් නැතෝ ගියා. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු දේ නොපිළිගෙන තම තමන් ශාස්ත්‍රු වෙන්න කල්පනා කළා. බුද්ධත්වයේ ලබන්න මේ කල්පනා කළා. මේ අනිත් මේ මාර්ගයේ නිකම් මාර්ගඵල ලැබීම ලාමක වැඩක්ය. ආත්මාර්ථකාමී වැඩක්ය කියලා ඒකේ මේ
हरी बाहित नो ये बुद्धत्ते पिनसे गुल्लो इद्रिपत कर पुतार के बालाद्दी महायान मात ये महायान माते तीनों में एक किन क्यों ओब क्यमती द खालप गान मानुष्य अंगे यहाँ पति इन्हें निरे इन्ले ये तो ये गुल महायान मात बुद्धत्ते लबन क्यमती एक किना एक अट क्यमती बेन नोन केरा मेवंग इतने वाद हादा गाते हादा गन मको दकले में गुल में धर्मी रती इंदन सामान्य जनता वाते कन में धर्मी ती इन्ने ये तो वरे में धर्मी रते निकांग तैनाक ने आवागी काल्पना कल्ला रा अर महायान मातगात वाया में कहरे हुआ वो के इटे सांस्कृत श्लोक के इटे सांस्कृत इटे हरे हुआ हरोप गमंग दम बामुनो हितांगनिटी बामुनंतीनो वेद एक आलतिबुनी वेद तू नाय मनोदे ऋग यजुर श्याम केला ඊට පස්සේ පසු කාලයක තමයි ඔය අතරවන්නා. ඒකට තමයි යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ජ්‍යොතිෂ ඔක්කොම ලට්ට ලොට්ට අට වටල් පළල්ට ඔක්කොම තියෙන්නේ. ඒකෙන් ටිකට තමයි මේ මේ රටේ තෝය තියෙන්නේ පොඩ පොඩ. එතකොට බමුණෝ තියන් හිතාගෙන මේක තමයි ශ්‍රේෂ්ඨ. ඒකට කියන්නේ දෛවී භාෂා දෙවියන්ගේ භාෂා කියලා සංස්කෘතවල. එතකොට මේ මතේ තියෙනකොට මේ ධර්මය සංස්කෘතියට හැරෙවුවාන් පස්සේ මේ ටික එකට ආවා. සමාන වුණා. बाहुन पट पट गल संस्कृति आत्मीय दृष्टि गलील आत्मीय बमुन मे धर्म गेटना गेट वाद पद संगरी सिद्ध उना वाद वल्ट प्रतिवाद उत्तर अर्बुदे पटंग मेरी 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 सासरी अतुदांगला आरंभ मुखदे गौतम බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වාතහැරීම වෙන පළවෙනි එක ශ්‍රාවකයන්ගෙන් සිදු වෙච්ච දඹදිව ශාසනය අතුරුදහන් වෙන්න දෙවෙනි එක මොකද්ද ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මීය ආරක්ෂා කරගත්තේ නැහැ ඒ ආකාරයෙන් ඒකට ඔව් ආර්ය සත්‍ය අවබෝධින් බැහැර වෙච්ච කරුණු සසර දිගින් දිගට යන්න කතන්දර හැදුවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉපදීම දුකයි වහන්නේ මේ ධර්මයේ අවබෝධ කරගන්න බැරි වෙලා කිනකොට යම් හේකින් නිරේහෝ තිරිසං යෝනිහු වැටුණොත් ඒ කිනාට ආයේ මනුස්ස ජීවිතයක් ලැබීමට වඩා ලේසියි කිව්වා කනකස් බෑ වීසුදුරින් ආහස බැලීම. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් ආනෝ භාග්‍යතුන් වහන්සේ නික් ගෙවි ගිය අතීතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤයිති महानी संसारी गिवी गी संसारी पुब्बा कोट के आरंभक पटंगन न पाती पहदी नैकेल पटंग तेन अप्रकट आई भिक्षुन मकान बागित संसार उच्च दिगदे तो दिगा के गिवी गी अतीत बागित वर्ष गाने की अनुकूल බුදුරජාණන් वाल भिक्षु මෙච්චර වර්ෂ 100ක් ගියා මෙච්චර වර්ෂ 1000ක් ගියා ලක්ෂයක් ගියා දසලක්ෂයක් ගියා මිලියන ගණන් ගියා කියලා කියන්න බෑ කිව්වා එච්චරම දිගයි කිව්වා ගෙවිච්ච අතීතේ වර්ෂවලින් ඊරපසෙව්වා බාගතුන් වහන්සේන උපමාම පුළුවන්ද කියලා පුළුවන් කියලා උපමා බුදුරජාණන් වහන්සේ දාලා භික්ෂුව භික්ෂුන් 4 දිනක් ඉන්නව අවුරුදු 100ක් ආයුෂ තියෙන හවුද කියන්නද 100ක් එතකොට මේ භික්ෂුන් වහන්සේලාට පුළුවන් 4 නමටම පුළුවන් දවසකට කල්ප ලක්ෂයක් මෙනෙහි කරන්න. එතකොට දවසකට කල්ප ලක්ෂයක් මෙනෙහි කර කර අවුරුදු 100ක් ගෙවුනට පස්සේ හතරනම අපවත් වෙනවා. භික්ෂුව මෙනෙහි කළේ ටිකයි. මෙනෙහි නොකරපු දිගම වැඩි කියනවා. එතන මෙවැනි ධර්මයක් ඊට ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ මේ සසර යන්න ලෑස්ති වෙන්න එපා මේක කෙටි කරගන්න. මේකේ මේ ගමන තියෙන්නේ අවසානයක් වෙන්නේ නැහැ. මේ හේතු හැදෙනකන් මේ ඵලය හැදෙනවා කියලා මේ ධර්මයේ පෙන්වා දුන්නා. මේ ධර්මයේ මුල් මැදාග පිරිසිදුයි. පැහැදිලි වචනවල නියුක්තයි පැහැදිලි අර්ථවල නියුක්තයි ඒ ධර්මයේ උගන්වන්නේ සත්‍යයට ඉතර වීමේ මාර්ගයයි ආන්නේ ධර්මයේ මනාකොට දේශනා කළා කියලා ශ්‍රාවකයන්ට තියෙන්න ඕනේ ගෞරවයක් ධර්මයේ ස්වාක්කාතයි කියලා ඊළඟට ශ්‍රාවකයන්ට තියෙන්න ගෞරවයක් මේ ධර්මයේ සම්දිත්තිකයි ඒ ධර්මයේ මේ ජීවිතයේදීම හව් තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් කියලා දැන් අපිට මේ ජීවිතයේදී අවබෝධ කරගන්න दुष्कर उना की मैं अंपमाने की नमोत्ते धर्मे अवबोध कले मे मगी खाले एक अतीत जीवित एक यम किसी खाले कहवा नहीं दे तो कटे धर्मे अवबोध करन धर्मे सांदित्य नेता किसी में राहतन ना देना बीवी ना दे मार्ग पर लाभिम बीवी ना दे ने ये धर्मे मे जीविते
ආවෝද කරගන්න පුළුවන් වුණා එදා. ඒ ආවෝද කරගන්න පුළුවන් වීම නිසා තමයි රහතන් වහන්සේලා බිහුණේ මාර්ගඵලලාභින් බිහුණේ. එතකොට මේ ධර්මයේ තියෙනවා ඒ ගුණේ. මොකක්ද ඒ ගුණේ? සන්දික්තිකයි. ඊළඟට මේ ධර්මයේ අකාලිකයි. කාලයාගේ ඇවෑමෙන් මේ ධර්මයේ ඔව් අධර්මී බවට පත් වෙන්නේ නැහැ. සත්‍යය අසත්‍ය බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පටිච්ච සමුප්පාදය ගැන කියා දෙන එක්තරා තැනකදී මේ මහණෙනි ජරා මරණ හටගන්නේ ඉපදීමෙන්. කියන මහණෙනි අතීතයේ ජරා මරණ හටගත්ත නම් ඉහට ගත්තේ ඉපදීමෙන්. අනාගතයේ ජරා මරණ හට ගන්නව නම් ඉහට ගන්නෙත් ඉපදීමෙන්. වර්තමානයේ ජරා මරණ හට ගන්නව නම් ඉහට ගන්නෙත් ඉපදීමෙන් කියනවා. ඒතකොට ජාතිපත්‍ය ජරා මරණම් කියන එක ඉපදීම හේතුන් ජරා මරණට පත් වෙනවා කියන එක ධම්මත්‍ත්‍ති හේතුඵල ධර්මක ප්‍රවත්මක්. ධම්ම නියාමතා හේතුඵල ධම්ම නියාමයක්. පටිච්ච සමුප්පාදෝ ප්‍රතිත්‍ය සමුත්පාදයයි. මහණෙනි මේක තත්තතා ඒ විදිහටම සිද්ධ වෙනවා. අසත්‍ය බවටපත් වෙන්නේ අනඤ්‍යතා වෙනස් විදිහකටපත් වෙන්නේ. තථාගතයන් වහන්සේ මේ අවබෝධ කරනවා. ඒතර මේ ලෝක ස්වභාවකරණ හැමදේම තියෙන අකාලික දෙයක් අවබෝධ කරනවා. අවබෝධ කළා පස්සතාති චාහ මේක දකින්න කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හි ඉපදීම හටගන්නේ භවපච්චා ජාති මේක අකාලික දෙයක්. ඊළඟට උපාදාන පච්චය භව මේ අකාලිකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එහෙනම් මොකද වෙන්නේ කලක් යනකොට මේක වැහිලා යනවා කියන්න කෙනෙක් නැතු යනවා. ඒක තේරුම් ගන්න පිරිස නැතු යනවා. ඒක ශ්‍රාවකයන් අචාරිනෝ. නමුත් ධර්මයේ ස්වභාවය අකාලිකයි. අකාලික වූ දෙයක් අවිත් බලන්න කියලා පේනවා. ඒ පරිලෝක ගිහින් බලන්න කියනද නෑනේ. ධර්මයේ මොකද්ද තියෙන්නේ? එහි පස්සික. ඒ කියන්නේ අවිත් බලන්න කියලා කියන්න පුළුවන්. ඒක බලන්න තියෙන්නේ දෙවි මිනිස් අප කෙලවර නම් කියන්නේ කොහොමද? දෙවි මිනිස් අප කෙලවර දැක්ක යුතුය. දෙවි මිනිස් අප කෙලවර අවිත් බලන්න. එහෙමද බුද්ධ දේශනාව තියෙන්නේ? බුද්ධ දේශනාව කොහොමද? එහි පස්සික අවිත් බලන්න. එන්න බලන්න කියනවා. එතකොට මේ ඇවිත් බලන්න කියන දේ මේ දේශනාවේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. ඊළඟට ඕපනායක තමා තුලට පමුණුවගෙනයි බලන්න තියෙන්නේ අනුන්ගෙන් නෙමෙයි. ඒකයි විශේෂත්වය. ඕපනායක කියන්නේ මොකද්ද? තමා තුලට පමුණුවගෙන බලන්න. එතකොට තමා තුලට පමුණුවගෙන බලනකොට අන්නේ විදිහට බලා ගන්න කියනවා. අනුන්ගින් නෙමෙයි කියන බලන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. බුද්ධිමත් උදවිය විසින් තම තම නැනපමණින් ආවෝද කර ගන්නවා. සමහරට තව එක්කෙනෙකුට පින තියෙන්නේ සෝතාපන්න වෙන්න. එතකොට යාගේ ප්‍රමාණයෙන් යා ආවෝධ කර ගන්නවා. තව කෙනෙකුට පින තියෙනවා සකදාගාමී වෙන්න. එතකොට යාගේ ප්‍රමාණයෙන් ආවෝධ කර ගන්නවා. තව කෙනෙකුට පින තියෙනවා අනාගාමී වෙන්න. එතකොට යා ඒ ප්‍රමාණයෙන් ආවෝද කර ගන්නවා. තාකින්ගේ පින තියෙනවා අරහත්ත්වයට පත් වෙන. ඒ ප්‍රමාණය ආවෝද කර ගන්න. තම තම නැන ප්‍රමාණය. ඒකවල ඥානයේ ප්‍රමාණයේ තියෙන්නේ තමන්ගේ තියෙන පින් බලය අනුවයි. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ඒ ධර්මයේ ඒව පිළිගන්නේ නැත්තම් ධර්මයේ ස්වාකාත බව, සම්දිට්ඨික බව, අකාලික, ඒහිපස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහ කියන ගුණයන්ගෙන් යුක්ත බව පිළිගන්නේ නැත්නම් එහෙනම් එයා තමයි මේ ශ්‍රාසනේ අතුරුදහන් කරන්න උදව් කරන එක්කෙනකේ ශ්‍රාවකයා. බුදුජානන් වහන්සේ දේශනා කළ ධර්මයේ කිරී අගෞරව පැවැත්වුවොත් එයා කියනවා මේකට හවුල් වෙන්නේ ශාසනේ අතුරුදහන් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ කෙරෙහි ගෞරවය කියන එක ඇති වුණොත් දැන් අපි ගත්තොත් බුද්ධ දේශනාව දැන් අපි දැන් ඒක තමයි ගොඩාක් දුරට අපි දැන් අපි ගත්තොත් මෙහෙම ජම් කෙනෙක් භාවනා කරනවා. එහෙනම් ධර්මයේ කියලා ඉගෙනගෙන තමන්ගේ අත්දැකීම් කියන්න ගන්නවා. මම භාවනා කරීමේදී මෙහෙම වෙනවා. මට මේ විදිහට තේරෙනවා. මට මේ විදිහට වැටහෙනවා. මම මෙහෙමයි කරේ. ඔයාලා දැන් කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් යාගේ ශාස්ත්‍රුණ වහන්සේ කවුද? අරයා. ඉතින් යා අධහන ධර්මය මොකද්ද? එයාගේ ධර්මය. හේතුන් එයා භාවනා කරනවා. එයා භාවනා කළා මොකද කරන්නේ? එයාගේදී ඊළඟ එක්කිනාට කියනවා මම මේ භාවනා කළා මෙහෙම වුණා මෙහෙම සමාධිය තියෙන එක තද වෙනවා මොන හරි කියනවා. ඉතින්
बलागन गिहितनो दरी संपूर्ण कवर दिनों देश बल की मम्मी उख मम्मी की पहकोल मैं आवोदल मे उम्मीद आवोदल सदर्म श्रवणि तोर बुद्रजानवास की धर्म आहल ने हरीट मठ हम हिमाय इतकोट बला बुद्रजानवास की धर्म गौरव ने मनोहरी विनय का बुद्धरजानन्वासी धर्मेट गौरव नुकुर अटहात शासने संगे अगारवा बिहरंति आपतिस्सा संग्याकिरी गौरव नेतु वासी करनो संग्याकिरी गौरव नेतु वासी करनो संग्याकिल मेतन कीवे कौद सुपटिपन्न सुपटिपन्नो भगवतो श्रावक संघो भाग्य बुद्धरजान्वास की श्रावक संज्ञा राग देश मोह मदमानादि क्लेशयन प्रहाणे किरीमे प्रतिपदामि युक्त उना उजिपटिपन्नो भगवतो श्रावक संघो भाग्यतुन्नास की श्रावक संज्ञा ऋजु मार्गे गमन कला एक यानी आर्यष्टांगिक मार्ग अपि हरियट हंदुनागत्ते नेत्तम मे गुण अपि नुगुणितत् गुणे किला कियला समहर केने किन्न पुलुवन सरय बाइन मोंट केलिन हरी ऋजु कियला ने ऋजु कियला मितन कियान्ने मोंट आइन वगे कथा करने का नेमे ऋजु कियला मे कियन्ने मोकद्द आर्यष्टांगिक मार्गेटमई उजुको नाम सो मग्गो ए मार्गेट तमई केलि मार्गे किला कियान्ने एतकोट ए आर्यष्टांगिक मार्गे बसगत पिरिसक भाग्यतुन्नासीगे श्रावक संघया न्यायपटिपन्नो भगवतो श्रावक संघो ए भाग्यतुन्नासीगे श्रावक संघया आर्य सत्याबोधे अतिवेन प्रतिपदावक बसगेन इन्ने स्वामीजी पटिपन्नो भगवतो श्रावक संघे भाग्यतुन्नासीगे श्रावक संघया ए आर्य सत्य एकेन गौतम बुद्धरजान्वासीगे धर्मे ए आकारेम सुवाम पलेट पात पुद्गलया सकदागामी मार्गे गमांकरन पुद्गलया सकदागामी पलेट पात पुद्गलया अनागामी मार्गे गमांकरन पुद्गलया अनागामी पलेट पात पुद्गलया अरहत मार्गे गमांकरन पुद्गलया अरहत पलेट पात पुद्गलया मे पुद्गल वसिं अट मे श्रावकयन वहन्सेला अट दिना तुल तमई अर लक्षण सुपटिपन्न उजुपटिपन्न न्यायपटिपन्न स्वामीजी पटिपन्न मे श्रावकयन वहन्सेला तमई ओ आहुनेय्य दुरसिट गिनेवित दंपेन पूजा करन सुदुसुई पाहुनेय्य हदिसीवत आगंतुक वेडियोत दंपेन देन्न सुदुसुई दक्खिनेय्य पिन सलकागेन दंपेन देन्न सुदुसुई अंजलि करनेय्य वंदन पिदुम करन्न सुदुसुई अनुत्तरं पुण्यक्कित्तं लोकस्स लोकियेट पिन सुदुसुई तुरे निसा මේ වගේ ඒ බුදුරජාණන් වහන්සේ කි ශ්‍රාවක සංඝයා ගැන පහ දෙන්න ඕනේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන පහදුනේ උන්වහන්සේ ඇස් දෙකෙන් දැකලාද? ඒතර උන්වහන්සේ ඇස් දෙකෙන් නොදක අපිට පහ දෙන්න පුළුවන් වුණා. උන්වහන්සේ ඇස් දෙකෙන් නොදක පහ දෙන්න පුළුවන් වුණා නම්
ඊළඟට උන්වහන්සේ වදාළ ධර්මය මේ පොත්වලින් බලලා බුද්ධ දේශනාවලින් පහදින්න පුළුවන් වුණා නම් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් ඇස්වලින් බලවල යන්න ගියොත් නම් ඉවරයි බුදුරජාණන් වහන්සේ පහදච්ච විදියටම අපි පහදින්න ඕනේ උන්වහන්සේ නොදැක අපි පහදුණා ශ්‍රාවක සංඝයාත් අපි දැක්කේ තුනන්ට අපි පහදින්න ඕනේ පසුගිය දවස්වල මේ ගිය අවුරුද්දට කලින් අවුරුද්ද මං හිතන්නේ තිබුණා දිල්ලියේද කොහෙද බෞද්ධ සම්මන්ත්‍රණයක් ඒකදී මහායානික පිරිස චෝදනා කළා තියෙනවා ශ්‍රාවක සංඝයා අවබෝධින් තුරයි කියලා ඒ මොකද එහෙනම් පස්සේ කිව්වලු ඒගොල්ලන් ගාව තියෙන මහායාන සූත්‍ර සද්ධාම්ම පුණ්ඩරීක සූත්‍රය එක එක මනස්ගත සූත්‍ර තියෙනවා ඔය සූත්‍ර මේ මේ සංගායනා වලට දැම්මේ නැහැ කිව්වලු ඒගොල්ලෝ අයින් කළා කිව්වලු ඒගොල්ලන් ප්‍රඥාව නැහැ ශ්‍රාවකයන්ට එතකොට එතන ඉඳලා තිනවා මේ බංග්ලාදේශ හාඳු කියන්නේ කියහඳුර සම්පූර්ණයකට ඒක ඒ අදහසට එකඟ වෙලා නැහැ කරුණ කියලා තිනවා ඔහු කියන්න එපා මේවා පස්සේ කාලේ ඇතිවිච්ච ඒවා වරින් ගන්න නෙමෙයි මේක නිර්මල ධර්මයේ මේ කරන්නේ මේ තියෙන්නේ කියලා බෞද්ධ වීසෙන් ඉන්න මොකිටද විරුද්ධ මේ තමන්ගේ මතේ රිංගෝ ගන්න බැරි එකට නේද මේ අප්සෙට් දැන් අද උනත් එහෙම දැන් ඔන්න මම බුද්ධ දේශනාවලින් විනය පිටකෙන් සූත්‍ර පිටකෙන් කරුණ අරන් ගරන් හරි පැහැදිලි මම පොතක් ලිව්වා නිර්මාංශ පස්ස එතකොට මොකද වුනේ කලයට නෙමෙයි අප්සෙට් ගියේ ඒක ධර්මයේ කියලා පිළි අරගෙන හුවා දක්වපු කයට ඊට පස්සේ ඒගොල්ලෝ ඒ පිළිගත්තේ නැමිය බුද්ධ දේශනා මෙයා වැඩක් නැහැ මෙයා වැඩක් නැහැ මොකද්ද මේ වුනේ තමන්ට තමන් දරනවා යම් කිසි දෘෂ්ටියක් ඒ දරන දෘෂ්ටියට ගැලපෙන්නේ නැති එක ආතාරේ එතකොට ගොඩනගාගෙන තියෙන බුද්ධ ශාස්ත්‍රයන්නේ මේ තමන්ගේ මතයක් එතකොට තමන්ගේ මත ගන්නෙ නැහැ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු එක්කෙනා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගයා සරණ යන්න ඕනේ එතකොට මේ සරණ නැත්තම් මොකද තියෙන්නේ අගෞරවේ තිබ්බට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ හරි ප්‍රශ්නයක් නේද ඒ අගෞරවේ බුදුරජාන් වහන්සේ දැක්කා සංගයා කෙරෙහි අගෞරවයක් ඇති වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ යා දැන් බුදුරජාන් වහන්සේ පිරිනවන් පෑවට පස්සේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අරගෙන යන්නේ කවුද ශ්‍රාවක පිරිස එතකොට ශ්‍රාවක පිරිස ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරවයක් නැත්නම් ඊට පස්සේ මොකද වෙන්නේ ධර්මයෙන් පිළිගන්නේ නැහැ එයාගේ ධර්ම ශ්‍රවණිය අහිමි වෙනවා ධර්ම ශ්‍රවණිය අහිමි වුණොත් යෝනිසෝ මනසිකාරයෙන් වැඩක් නැහැ ආ යෝනිසෝ මනසිකාරය කියන එක තියෙන්නේ ඔව් ආර්ය සත්‍ය අවබෝධයේ ඇති වෙන්න ආකාරයට ඒක පිළිහිලා තියෙන්නේ එතකොට ආර්ය සත්‍ය අහන්න ඕනේ ඒක ඇති වෙන්න නම් එතකොට ඒක අවස්ථාව අහිමි වෙනවා එතකොට මේකෙදිත් ඒ සංඝයාගෙනු ධර්මයේ අසද්දි බුදුරජාණන් වහන්සේ ආනන්ද චෛත්‍ය ස්ථානයේ ළඟදී උන්වහන්සේ දේශනා කළ මහා ප්‍රදේශ හතරක් කියනවා මේක තමයි ධර්මය මේක තමයි විනය මේක ශාස්ත්‍රුන් ශාසනය ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ පිළිගන්නත් ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා සූත්‍රේ බහා බලන්න කියනවා විනයලා සසඳන්න කියනවා ඉතින් මේ වගේ කරුණු හතරක් පෙන්වා දෙනවා බුද්ධ දේශනාවට ගලපලා බලන්න කියනවා ප්‍රඥාවන්ත කෙනෙක් හැටියට එතකොට ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරවයක් නැතුව ගියාද නැතුව ගියා මුල් කාලේ ඉන්දියාවේ අන්තිමට මේ අපහාස කරන්න ගත්ත මේ මාර්ගඵල ලැබනවා කිව්වම අනේ ඕක මොකද්ද හීන යාන කිව්වා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනීය මාර්ගඵල ලැබන එක මොන යානේද හීන යානේ අදටත් පාවිච්චි කරන්නේ මහායානික හීන යානේ කියලා හීන යාන කියන නම ඉතින් හරින තිනි නිසා තමයි දැන් ඒකට තේරවාද කියලා ඉතින් අපි දාගෙන තියෙන්නේ අදටත් පාවිච්චි කරන්නේ හීන යාන කියලා එතකොට මේ ගරහන්නේ කාටද? ශ්‍රාවක සංඝයාට. ශ්‍රාවක සංඝයාට ගෞරව නැති වෙච්ච එකම ශාසනය අහිමි වෙනවා. එතකොට ඒක තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ තමයි සික්ඛාය අගාරවා විහෙරಂತಿ අපපතිස්සා. ශික්ෂාව. ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද ශික්ෂා තියෙනවා. ඊළඟට ශික්ෂා තමයි සීල ශික්ෂා, සමාධි, ප්‍රඥා. මේවට ගෞරවයක් නැහැ කියනවා. ඕවවන්නේ කියන කරුණු හතරක් මොකටද කියලා අහනවා සිල් වැඩි කියනවා දැන් කාලේ සීල් අරගෙනවා කරන්න බෑ කියනවා ශික්ෂාවට ගෞරවය නැතුණාට පස්සේ මේ ධර්මයේ කරා යන්න පිරිස නැතු වෙනවා අනියෝකම් ලැබනවා කිව්වම ඔන්න ඒක කියනවා ඊළඟ කාරණේ ඊළඟ එක තමයි කියනවා සමාධිස්මින් අගාරවා විහරಂತಿ සමාධියකට ගෞරවය නැහැ කියලා සමාධියක් ඕනේ නැහැ කියනවා වහල නැති සමාධියක් ඕනේ නැහැ කියන අය. සමාධිය කෙරේ උත්සාහවත් කරන්නේ නැහැ. මම දෙකලා තියෙනවා සමහර විට පොත්පත්වල තියෙනවා මේ කාලේ සමාධියක් වඩන්න බෑ.
සමාධියක් වඩන්න කල්පනා කරන්න එපා ඒකට ගොඩක් කල් යනවා අනික සමාධියක් වඩනකොට ඒ සමාධියට හිත ඇලිනවා සමාධියට හිත ඇලුනට පස්සේ ආ බමුළු උපදී බමුළු උපදුනත් යාට කල්ප ගානක් ඉන්න වෙයි ඒ කල්ප ගානක් ඉන්න එක මහා දීර්ඝ කාලයක් එතකොට ඒක දුකක් ඒ නිසා සමාධිය වඩන්න එපා ඊළඟට කියන සමාධිය වඩන්න කට්ටිය මහන්සි ගත්තොත් දහහක් දිනා සමාධි වෙදුවොත් දහහකින් එක්කිනාට සමාධි නිමිත්තක් ඇති වෙන්නේ. ඒ සමාධි නිමිත්ත ඇති වෙච්ච දහහකට ඒ දහහකින් එක්කිනාට උපචාර සමාධියක් කියන්නේ. උපචාර සමාධියෙන් දහහක ඊට දහහ එක්කිනාට අර්පණා සමාධියක් කියන්නේ. ඒ දහහ එක්කිනාටයි ප්‍රථම අධ්‍යාය. ඉතින් ඒ කියන හැටියට නම් ලක්ෂයකට එක්කිනෙක්වත් නැහැ. එතකොට අර සමාධියක් වඩන්න කියලා කෙනෙකුට යම්කිසි ඕමනාවක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. බුද්ධ දේශනාවේ තියෙනවා සමාධිස්මින් අගාරවා විහෙරಂತಿ අපපතිස්ස සමාධිය කෙරේ අගවරයෙන් වාසය කරනවා සමාධියක් ඕනේ නැහැ සමාධියෙන් නිතුව ධර්මය අවබෝධ කරන්න පුළුවන් නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා. එතකොට ආර්ය ශ්‍රාන්තික මාර්ගයට තියෙන මාර්ග පහයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මති සම්මා ආජීව විතරයි. ඒ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි ස්කන්ධේනේ සමාධි ස්කන්ධය ආතරිනු ඊරෝසික නෑ නෑ එහෙම නෑ ඒක එහෙම නෙමෙයි වෙන්නේ මේක තියෙනවා කියනවා සමාධිය නැතුව ප්‍රඥාවෙන් විතර ආවෝද කරන සුෂ්ක විදර්ශක වේලිච්ච සුෂ්ක කියන්නේ වේලිච්ච වේලිච්ච විදර්ශනාවෙන් කරන්න පුළුවන් කියනවා. එතකොට මේ කතාවල් බලන්න මේ බුද්ධ දේශනාවත් එක්ක බලලා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දේශනාවක් මට මතකයි ඒක ඒ දේශනාවේ තියෙන අඟුතනිකායේ යම් කිසි කෙනෙක් හොඳට සිත එකඟ කරගෙන ඕහිත සෝතු හොඳට සවන් යමා ධර්මය අසද්දි ධර්මය අහන වෙලාවට යගේ පංච නීවරණ යටපත් වෙනවා කියනවා. එතකොට දැන් සමහර විට බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී මේ වගේ නෙමෙයිනේ. ඒක උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී එක්ක ඒ කල රහතුන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී ඒ ධර්මය අහන කෙනාටත් පින තියෙනවා. මම කියවන අර පිනනේ නොපිරිහීම කියන්නේ. එතකොට නොපිරිහින කෙනාට තියෙන ලක්ෂණ තමයි සිහිය වීරිය නෝනාදී දිනු කරන්න පුළුවන්කම. දැන් යහගෙන ඉන්නවා. ආගෙන එකට එයාට මේක වැටහෙනවා. ඒ වැටහෙනම සමහර විට වාඩි වී සිටි වාසනීයම මාර්ගඵල ලබනවා. එතකොට මාර්ගඵල ලබන ආකාරයට මේ එයාගේ හිත නිවරණයෙන් බැහැර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටම ආවේනික දේශනාවක් තියෙනවා. ඒකට කියන්නේ සාමුක්කාංශික දේශනාව. ඒකේ තියෙන බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම කෙනෙක් ආවම දානකතා කියලා නවතින්නේ. දාන කතා දානේ ගැන කියනවා සීල කතා සීලේ ගැන කියනවා ඊට පස්සේ සංඝ කතා ස්වර්ගෝත්පත්ති ඇති වෙන හැටි කියනවා ඊට පස්සේ කාමාණං ආදී වෙනවා කාමයන්ගේ කාමයන් නිසා මේ ලෝක සත්‍ය කරදරයට පත්ලා තියෙන ආකාරය ඒ නිසා සතර පායට වැටි වැටි යන්න සිද්ධ වෙලා තියෙන හැටි නිරේට යන්න සිද්ධ වෙලා තියෙන හැටි මේකෙන් එතර වෙන්න බැරි හැටි එහෙම කියනවා ඊළඟට ඕකාරං සංකලේසම් මේ කෙලෙස් නිසා සත්‍ය වෙනසිලා යන හැටි නික්කම් යානිසංසම් මේකේ නිදහස් වීමේ අනුසස් මේක කියාගෙන යනකොට අරයාගේ හිතේ නීවරණ යටපත් වෙලා සිත මෘදු වෙනවා සිතේ අර ඕලාරික ස්වභාවය නැති වෙයි මේ ඕලාරික ස්වභාවයත් එක්ක තමයි මේ කෙලෙස් පවතින්නේ එතකොට සිත මෘදු වෙනවා කර්මන්නේ වෙනවා කර්මන්නේ කියන්නේ ක්‍රියාවකට සුදුසු ආකාරයට සකස් වෙනවා ඍජු වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත ප්‍රබෝධමත් වෙලා තියෙන වෙලාවට උන්වහන්සේ ආරි සත්‍ය කියනවා. එතකොට මොකද උන් ශනකින් ඒක තියෙනවා ඒක හරියට කොහොමද පිරිසිදු වස්ත්‍රයකට සායම් අල්ලනවා වගේ කියනවා. එතකොට බලන්න මේක වාඩි වෙලා ඉඳිද්දි කෙනෙකුගේ ජීවිතයට වෙච්ච එකක් ඒ කාලේ. ඉතින් මේ වගේ දහසක් දේශනා තියෙනවා. දහස් ගණන් දේශනා තියෙනවා. ආගෙන ඉඳිද්දි ධර්ම අවබෝධ කරනවා. එතකොට එයාගේ පිනත් එක්ක තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒතර මේව නොසලකා කෙනෙක් කිව්වොත් නෑ එතකොට අර ওই බණ කියලා නිකන් අහගෙන ඉඳලා ආවෝද කියලා මොන සමාධිද කියලා. අර සූත්‍ර දේශනාව දන්නේ නැත්තම්. එතකොට බලන්න මේ හැම සමාධියට අගෞරව කිරීම. කාහා සමාධිය වඩන්න එපා කියලා අගෞරව කිරීම බුද්ධ ශාසනය විනාශ වෙන්න හේතුවක්. එතකොට බුද්ධ ශාසනය විනාශ වෙන්න කරුණු පහක් තියෙනවා කියනවා. මොනවද මේ පහ? ඒ පහ කරන්නේ අර කාණ්ඩේ. තවද කණ්ඩායම භික්ෂුණී උපාසක උපාසිකා කියන කාණ්ඩය එකතු වෙලා ශාස්ත්‍රඥ වහන්සේට අගෞරව කරනවා. ඔව් යටහත් පැවතුන් නැතුව වාසය කරනවා. ධර්මයට අගෞරව කරනවා. යටහත් පැවතුන් නැතුව වාසය කරනවා.
සංඝයාට අගෞරව කරනවා යටහත් පැවතුන් නැතුව වාසය කරනවා ශික්ෂාවට අගෞරව කරනවා යටහත් පැවතුන් නැතුව වාසය කරනවා සමාධියට අගෞරව කරන යටහත් පැවතුන් නැතුව වාසය කරනවා මේ හේතුවෙන් ශාසනේ අතුරුදාන් වෙනවා පංචකෝ මේ කස්සප ධම්මා සද්දම්මස ඨිතියා කාශ්‍යපේ මේ සද්ධර්මයේ බොහෝ කාලයක් පවතින අසම්මෝසාය ඒක මුලා නොවෙන්න අනන්තර දහනාය අතුරුදහන් නොවෙන්න සංවත්තන්ති හේතු වෙන අත මේ පංච කරුණු පහක් තියෙනවා පහ තමයි ඉද භික්කවේ භික්කු මහණෙනි මහිලා භික්ෂුව භික්කු භික්කුණිය උපාසක උපාසිකා මෙතන භික්ෂුව විතර නෙමෙයි තියෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කාණ්ඩ හතරම ඒ හතර කණ්ඩායමම නැත්තම් වෙන්නේ මොකද අර අර නෝන කිව්වා වගේ නෝන මට කිව්වා අර මං කිව්වා අර උදේ ප්‍රශ්නේ ഇതുටි කියන බැරුව ගියා ඒ නෝන මට කිව්වා අපිට කියා දුන්නේ නේ මේවා මං කිව්වා පන්සල් කියා දුන්නේ පොන්ජි කාල ඉස්කෝලෙත් කියා වා කිව්වනේ ඒක කියලා බයින්න ගත්තා අපිට එතකොට මේකේ තේරුම මොකද්ද දන්නේ නැහැ දන්නේ තියෙච්ච ගමන් මොකද කරන්නේ දන්නේ තියෙච්ච නයි දැනුම හොයාගෙන ඉන්න එපා දැනුම කියන එක ළඟට ඇවිල්ලා කොටලපුවන්න බෑනේ ජනම කියන එක බුදුරජාණන් වහන්සේගේ ඥානේ ලබා ගන්න යා මහන්සි වෙන්න ඕනේ දැන් බලන්න සාමාන්‍ය ඥානේ ලබා ගන්න දෙමාපිය මහන්සි වෙලා ළමයින්ට උගන්වලා ඊට පස්සේ දැන් බලන්න අද පොඩි ළමයා උදේ පාන්දර ගෙදරින් යනවා හවසට එන්නේ නිකන් බීපු මිනිහා වගේ හාති දාගෙන අර බෑග් එක පිටිපස්සෙ එල්ලගෙන පැද්දි පැද්දි එන්නේ ඇඳින්නේ මන්නේ පොඩි කාට ඇයි ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ ට්‍යූෂන් ट्यूशन गीलाट पास पन उन्न पन तू आवा अभी इट पास उन्न नागत्ता उन्न हर क्या उन्न टीवी फोट डबेल उन्न आटिया मुखिट तो पूनु करें समाधि इश्रहट गी रोज पूनु दंगन गिगनेट मे आव साली टीका कमारी आगे उन्न पीड़त करना पीड़ अटक उतर तम दास गान दूर पीड़त करना पड़ी गाव उगनमी मडमटास्त एक महानसीगेट बला बुद्धवास देश धर्मे मेकथम महानसीगन गोन विशेषमदेगन गोणी लोक हदलती विधि लोक हदच्चे रटा ये रटावे फिटअन बे इधव बीक् बीक्ुन उपासक उपासिका भिक्षु भिक्षुनी उपासक उपासिकाव सत्थरी सगार वा वीरंति सपति शास्त्र किरी हरि लसने वचने सगार वा සගාරවා කියන්නේ ගෞරව සහිත වාසය කරනවා යටහත් පැවතුම් ඇතිව සප්පතිස්ස යටහත් පැවතුම් නැතු සාස්තුරුන් වහන්සේ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත වාසය කරනවා ඒක තමයි කියන මේ බුද්ධ ශාසනයේ පවතින බුද්ධ ශාසනයේ ලස්සන වචන තියෙන අසම්මෝසාය අසම්මෝසාය කියන්නේ මේ බුද්ධ ශාසනයේ මුලා නොවීම පිණිස මුලා නොවි හරියට ශාසනය අඳුන ගැනීමට අතුරුදහන් නොවීමට හේතු වෙනවා කියනවා මේ පළවෙනි එක මොකක්ද මේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගරුසරුවැතුව වාසය කිරීම ගරුසරුවැතුව වාසය කිරීම මේක පළවෙනි එක සප්පතිස්සා යටහත් පැවතුම් ඇතුව වාසය කිරීම ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ නමය හඳුනාගෙන සිටීම මේ සඳහා පින්වත්නි හරීම වැදගත් ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ නමය හඳුනාගෙන සිටීම ගුණ නමය හඳුනාගෙන ඒ ගුණ නමය තුල තමන්ගේ හිතේ පැහැදීම රඳවාගෙන සිටීම හරීම වැදගත්. මොකද හේතුව අපි දන්නේ මොන මොන කුණාට හවනවද කියලා. ඒ හවන කුණාටුව හවද්දී අර ගුණ නමේ හරියට තිබුණොත් එහෙම ඒ කුණාටුවේදී තමන්ව ගහගෙන යන්නේ. ඊළඟට ධම්මේ සගාරවා විහෙරಂತಿ සප්පතිස්සා ධර්මයේ කෙරෙහි ගෞරව සහිතව වාසය කරනවා යටහත් පැවතුම් ඇතුව. මේ දැන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ අපි අහන්නේ නේ. දැන් එක තැනක දේශනා කරනවා පිරිනුවන් පාන්න කලින් භාග්‍යතුන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට ශකේ මුකුත් තියෙනවා නම් අපිට මේ 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 ශක දුරු කරන ධර්මයේ කියා දෙන්න කියනවා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ආනන්දේ මම මෙතික් කල් ඔබට කියා දුන්නේ සතර සතිපට්ඨාන සතර
सम्य प्रदान सतर इर्दिपाद पंच इंद्रिय पंच बल सप्त बोजंग आर्य अष्टांगिक मार्ग में कोम किया कलयुतु देवल सतम कलयुतु देवल सतम अदाल चतुरार्य सत्य अवबोधे पिनिसाय क्यों मेकेरी काटवत मे कलयुतु देवल आर्य सत्य अवबोधे पिनिस काटो शकति नोद गेलहानो शकने केला एहन बुद्धरजानन वहन्से ए देशना कलती ने आर्य सत्य इलक करगेन धर्मयक एतोट ए धर्मे කෙරෙහි ගෞරව සහිතයි සගාරවා කියන්නේ ගෞරව සහිතයි දැන් අපි කියමු තමන්ට බෑ කියලා තමන්ට බැරි වුණත් ගෞරව නැති කරගන්න ඕනේද නැන් දැන් අපි කියමු තමන්ට මේක වැටහෙන්නේ නැහැ තමන්ට මේක තේරෙන්නේ නැහැ තමන්ට සමාධියක් වඩා ගන්නත් බෑ අපි කියමු තමන්ට නුවණින් විමස ගන්නත් බෑ නමුත් එහෙම වුණා කියලා එයාට ගෞරවයේ නැති කරගන්න ඕනේද මේ ධර්මයට තියෙන මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අවබෝධ කර ගැනීම ගැන අපි මේ බලන්න පොඩ්ඩක් කල්පනා කළා මට මතක හැටියට මේක තියෙනවා විමාන වස්තුවල මණ්ඩුක දිවි පුත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර කර ඉඳෙද්දී ඒ කටහඬට ආසා කරගෙන හිටියා එක ගෙම්බෙක් එතකොට එතෙන්ට ආව ගොපල්ලෙක් දැන් ගොපල්ල දැනගෙන හිටියේ නෑ ගෙම්බෙක් ඉන්නවා කියලා ගොපල්ල මොකද කළේ ओ केविट तमंग गोपाल गवयंट मे दक्कन केविट आरगन केविट केविट पोलवेती केविट हेतु आहगन हिटिया अरे केविट हिटी अर गेम मगे अंग उठे अरे अहान चित्त प्रसाद मेरे देवी के बला सर अभी समाधि भावना करना भावना वे उदासन प्रैक्टिस අනේ කොහේ කරන්නද මේ කාලේ වැඩක් නැහැ කියලා කල්පනා කළොත් මොකද වෙන්නේ ඊළඟ එක්කෙනාට අවස්ථාවක් පොඩක්වත් නැති වෙනවා ඒ නිසා ධර්මයේ ගැන කතා කිරීමේදී ඒකේ තියෙන මේ පැහැදීම අපේමම මෙහෙමම තියාගන්න දැන් අපි ගත්තත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කර ගැනීමට මෙකල දුෂ්කරතාවයක් තියෙනවා තමයි මොකද්ද මේ තියෙන ප්‍රධානම දුෂ්කරතාවය අපේ පීමන්දිකමක් නෙමෙයි මාර බලය මාර්යාගේ බලය තමයි තියෙන ප්‍රධානම දුෂ්කරතාවය එතකොට මඩේ තින්නේ මේ අවබෝධ කිරීමේ පින තින්න පුළුවන් මොකද බුද්ධ දේශනාවේ තියෙනවා මේ ධර්මය අවබෝධ කරන පුද්ගලයා හැමදාම ලෝකේ ඉන්නවා කියලා. ඒ කියන්නේ ධර්ම යමක් තේරුම් ගන්න පුළුවන් අය. නමුත් යාට මේක කරගෙන ඉතර වෙන්න දෙන්නේ නැති ගතියක් තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා යාට මේ ගෞරව සහිතව යටහත් පැවතුනේ නැතුව ඉන්නවා කියන එක ඒක යාට තියෙන්න ඕනින්නේ ඕන තරම්. මොකද ඒකත් යාට අරගත්තොත් මොකද වෙන්නේ? ප්‍රති ඒ නිසා एक धर्म के संज्ञा की गौतम बुद्ध रजानवासी की श्रावक संज्ञा के सगार विहरती सपती गौरव सहित वासी अतीव गौरव सहित वासी बेरव नो हानिय तमंट मुगद तमम दाने तमंग उपासक उपासयाग्नसिंगे अटसी गण विद्या मट कर गण विद्या
හරි විශාල දෙයක් කරන්න කියලා. එතකොට එයා ඒ ශික්ෂාපදයට ගෞරවේ තියෙනවා. තව කෙනෙක් ඉන්නවා පැවිදි සිල් ආරක්ෂා කරන. අනේ හොඳයි අපිට කරගන්න බැරි දේ උභාසීලා කරගන්න එක. තව කෙනෙක් ඉන්නවා උපසම්පදා සිල් ආරක්ෂා. අනේ කොච්චර ලොකු දෙයක්ද කියලා. ඒක අනුමෝදන් වුණා සතුට වෙනවා ඒකට උදව් කරනවා. ඒක මොකද්ද? ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව සිටීම. එතකොට සමාධිස්මින් සගාරවා වේරන්ති. සමාධිය කෙරෙහි ගෞරවයෙන් වාසය කරපු එයා පෙළඹෙනවා. සමාධියට සමාධිය වඩන්න එයා පෙළඹෙනවා. දැන් අපි ගත්තොත් කෙනෙකුට සමාධියක් නැහැ. දැන් එයා භාවනා කරනවා කරනවා සමාධියක් ඇති වෙන්නේ නැහැ. හැබැයි එයාට සමාධිය කෙරෙහි තියෙන ගෞරවය එහෙමම තියෙනවා. ඒ ගෞරවය තියෙන නිසා එයා කියනවා බුදුරජාණන් වහන්සේ සමාධිය ගැන වර්ණනා කළා තියෙනවා. උන්වහන්සේ පළවෙනි ධ්‍යානයේ මෙන්න මේ විදිහට දේශනා කළා තියෙනවා. දෙවෙනි ධ්‍යානයේ මේ විදිහට දේශනා කළා තියෙනවා. තුන්වෙනි ධ්‍යානයේ මේ විදිහට දේශනා කළා තියෙනවා. හතරවෙනි ධ්‍යානයේ මේ විදිහට දේශනා කළා තියෙනවා. කවුද දේශනා කළා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ. ඒකෝ එහා ඒක ඊළඟ එකිනට කියනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ පෙන්නලා තියෙනවා. දැන් මෙහෙම කියනකොට දැන් මේගොල්ලෝ තුල සමාධිය නැහැ. නමුත් මේගොල්ලෝ ධ්‍යානයට ප්‍රශංසා කරනවා. ධ්‍යානයට ගෞරව කරනවා. ඒ නිසා මෙයාට සමාධිය ලැබීමේ අපේක්ෂාවක් ඇති වෙනවා. ශික්ෂාවත් තියෙනවා. ශික්ෂාව රැකීමේ අපේක්ෂාවක් යාට ඇති වෙනවා. සමාධිය දියුණු කිරීමේ අපේක්ෂාවක් ඇති වෙනවා. අනේ සමාධියක් ඇති කරගන්න මටත් ඇත්නම් හොඳයි කියලා එයා කල්පනා කරනවා. එයාට ඒම අවශ්‍යතාවක් ඇති වෙනවා. එතකොට එයා නෑ 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 සමාධියක් ඕනේ නෑ වීලිචිපස්සනාව ඇති කියලා කල්පනා කළොත් ඒකට කියන්නේ සුෂ්ක. සුෂ්ක කියන්නේ වේලිච්ච කියන එක. සුෂ්ක කියන්නේ වේලුණු, ඩ්‍රයි. එතකොට ඒ වේලිච්ච කතාව එන්නේ නැහැ. එතකොට බුද්ධ දේශනාව තුළ තියෙන මේ සමාධිය හරි ලස්සන තියෙනවා. දේශනා කළ සමතම් භික්කවේ භාවේතු කමත්ත මනෝති. මහණෙනි සමතේ වැඩිමින් කුමක් වේද? චිත්තම් භාවීයති. සිත වැඩි. ඔව්. විපස්සනා භික්කවේ භාවේතු කමත්ත මනෝති. විදර්ශනා වැඩිමින් කුමක් වේද? පඤ්ඤා භාවීයති. ප්‍රඥා වැඩි. එතකොට සමතෙන් වැඩෙනවා සිත, විදර්ශනාවෙන් වැඩෙනවා ප්‍රඥාව. මේ දෙකම වැඩිමින් තමයි එයා නිකලෙස් වෙන්නේ. දෙක තැනක තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළ උන්වහන්සේට අරහත්ත්වය ප්‍රකාශ කරපු ශ්‍රාවකයන් ගැන කියද්දී සමහර ශ්‍රාවකයන් ඉන්නවා සමත පූර්වංගම විපස්සනා. ඒ කියන්නේ ඉස්සෙල්ලා සමතය වැඩෙනවා, ඊට පස්සේ විදර්ශනා වැඩෙනවා. ඊළඟ පිරිසකට තියෙනවා විපස්සනා පූර්වංගම සමත. ඒ කියන්නේ ඉස්සෙල්ලා සමතය වැඩෙන්නේ නැහැ, විදර්ශනා වඩනවා. විදර්ශනා තුළ සංසිඳනයකට සමතය වඩනවා. ඊළඟ එක්කෙනාගෙන තියෙනවා යුගනද්ද. යුගනද්ද කියන්නේ මේ එකට වැඩිනවා. සමහර අය ඉන්නවා කියන ධම්මුද්දච්ච. ධම්මුද්දච්ච කියලා කියන්නේ ධර්මයේ ගැන නුවණින් විමසීම විසඳලා එයාට එක්තරා අවස්ථාවක සමත විදර්ශනා දෙකම එකපාරට වැඩිනවා. එතකොට මෙන්න මේ කරුණු බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතින උපකාරී වෙනවා. සද්දම්මස්ස ඨිතියා. සද්ධර්මයේ පැවැත්ම පිණිස, අසම්මෝසාය අවුල් නොවීම පිණිස, අනන්තර දහනාය අතුරු දහන් නොවීම පිණිස සංවත්තන්ති පවතිනවා. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වන පිරිස ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරව සහිත යටත් පැවතුම් සහිතව ඉන්නවා. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ගෞරව සහිතව යටත් පැවතුම් සහිතව ඉන්නවා. ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි ගෞරව සහිතව යටත් පැවතුම් සහිතව ඉන්නවා. ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව යටත් පැවතුම් සහිතව ඉන්නවා. සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව ඉන්නවා. මෙන්න මේ කරුණ කියන අතුරුදහන් වීමට හේතුව. එහෙනම් ඔබට දැන් තේරෙනවා ඇති මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ ලංකාවේ හිටපු අපේ පැරණි මුතුන් මිත්තන් තුළ මේ ලක්ෂණය තිබුණා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දේවානම්පියතිස්ස රජතුමා ඇත්තලට සෙනගගෙනලා දේශනාව කරන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළා ඔව් හත්තිශාලා, ඇත්තු බඳින ශාලා. ඒ කියන්නේ සෙනග වැඩි දහස් ගාන පිරුණා. සෙනග මේ අහන්න ආශ්චර්ය උදර්මේ පිරුණට පස්සේ විමාන වස්තු, ප්‍රේත වස්තු කියා දුන්නා. ඊට පස්සේ කියා දුන්නා සත්‍ය සංයුත්තය, චතුරාර්ය සත්‍ය ගැන තියෙන දේශනා ටික. ඊට පස්සේ අනුමතග්ග සංයුත්තය, කෙලවරකම සතරේ ස්වභාවය, කෙලවරක් නැති. ඉතින් මේ වගේ දේශනාවල් කියද්දි කියද්දි මොකද උන්නේ? මේ පිරිසට ඇති වුණා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වුණා, ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති වුණා, ශ්‍රාවක සංඥා කෙරෙහි ගෞරවය ඇති වුණා, ශික්ෂාව කෙරෙහි ගෞරවය ඇති වුණා, සමාධිය කෙරෙහි
गौरव इट पास मगुदी अनुला देवी प्रधान अर अंतपुर कांतावन ओ तेरव सरण गेल इट पास अपनी धर्म इकमंट आबोध करोनी आबोध करोनी के पीरी समल मम दशशील सामधंगिटिया එතකොට දසචීල් සමාදන් වෙලා ඉදිරියට පස්සේ කිව්වා මේ අපි පැවිදි කරන්නේ ඒක භික්ෂුණීන් තමයි කරන්න කියලා. එතකොට එහෙනම් දැන් රජුරු හරි කම්පා වෙන්නේ ප්‍රහප්පේ මේ බුද්ධහම කියලා ලෙවිච්ච දෙයක් කියලා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩිව ධර්ම දේශනා කළ අන්තපුරේ ගියා. මහන වුණා අන්තපුරේ. දැන් වර්තමාන මිහිම එකක් වුණා නම් විනාසයි නේ? දැන් බලන්න මේකට කියන්නේ මේ මිනිස්සුන්ගේ දියුණුව ගැන කල්පනා කරන්න. ඊරවසේ අරිට අමාත්‍යතුමාට කිව්වා මෙහෙමයි දැන් मेम मे सीमा बोधीन हस वे कारण थी मे कांट मध्य हर जीव दीवेन हस मम इन अब मठत महन गंकाल हरवेडीचर धरमेट अपहासकर धरमेट अपहासकर तरण महन अपहासकर तरण महन वाकल मे अपहासकर मुखेट सासन अतृद्धांग बरवत मे के महन मे पौल बाईन मे महन महानुना इन वे आदर बान की डेहगा मे मुनोद मे अन्नी इतकोटेर बुधन सरनत्ने दहम सरनत्ने शासने दीवनोट उपकारी इक्ख करुनकने इक करुनकने सामान्य समाधि इतकोट बन दंड तीयन मुखद बुद्ध देश तीयनवा महाकाश्यप महाराथ महसी वदाल रत्र बल समाधि वाणी की हाहा कर महल बाहनावट गेहिलोस्ट दोस्तर तीन दत्कट मत बाइन लेला अद दाने दोस्तर मं एक मे मम ये अदहसकल ये अदहस इन मे मे अद दाने दुनिया पोल गया दोस्तर महत्व मम तेक ने मे कि पिरीसिना धर्मे की बुद्ध देश पराभव सूत्री दिव्य रेवनी පරාභව සූත්‍රය ඇහුවා මේ පරිහානියටපත් වෙන්නේ කොහොමද කියලා සුවිඥානව බවන් හෝති සුවිඥානව පරාභව බවන් කියලා කියන්නේ එතන දියුණුව දියුණුවටපත් වෙන කෙනාව සුවිඥානෝ හරි ලේසි කිව්ව හොයන්නේ සුවිඥානව පරාභව පිරිහියනෙක් කෙනා හොයන්න හරි ලේසි කිව්වා ධම්මකාමී බවන් හෝති දියුණුවෙන් කෙනා ධර්මයට කැමති ධම්ම දිස්සි පරාභව පිරිහියනෙක් කෙනා ධර්මයට ද්වේෂ කරනවා ඒක එදත් සත්‍ය අදත් සත්‍ය හිටත් සත්‍ය ඉතින් ඒ නිසා අර මේක අපිට මේ සද්දම්ම ප්‍රතිරූපක සූත්‍රය හරිය වටෙනවා මොකද්ද වටින්නේ ඔබට ඕනේ අර හැත්තර රත්තරන් කැලක් වෙන චූටි හරි නැත්තම් ලොකුවට දිලි දිලි ඉන්නද ධොර රත්තරන් වෙලා මොකද්ද ඔබට ඕනේ ලොකුවට දිලිසෙන්න මම මොකද්ද පුංචි වුණත් කමන්නේ ඇත්තදී මං ඉස්සෙල්ලා කියනවා ඒක මට බොරු ගෝණියක් තිබ්බත් මට වැඩක් නැහැ මං කැමති බොහොම මේ අබෑටයක් වගේ හරි සත්‍යයක් තියෙනවා නම් ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අපිට පහදින්න අවස්ථාව ලැබුණේ ඒ හැඟීම අවතුල තිබ්බ නිසා දැන් මේ බුද්ධ දේශනා ගත්තොත් මේක මේ අපිටින් අවුරුදු ගණනාවක් තිස්සේ මේ දේශනාවල් අපි කියවනෝනේ ඉතින් මේවා කියවන්නේ නැහැ නේ මේවා වටින්නේ නැත්තම් निर्मल प्रधान बुद्ध साहसिनी पावती भिक्षु भिक्षुनी उपासक उपासिका केन शिवन पुरीशतमतीन्नोने शास्त्रुन्वहसी किरी गौरव सहित जटहत्ति विलंगड़तीन्नोने श्री सद्धर्मे किरी गौरव सहित
ජටහත් පැවතුම් ඇති බව ඊළඟට තියෙන්න ඕනි ආර්ය ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි ගෞරව සහිතව ජටහත් පැවතුම් ඇති බව ඊළඟට තියෙන්න ඕනි ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව ජටහත් පැවතුම් ඇති බව ඊළඟට තියෙන්න ඕනි සමාජය කෙරෙහි ගෞරව සහිතව ජටහත් පැවතුම් ඇති බව මේක හැමතිස්සෙම අපතුල තිබුණොත් එතකොට අපි බුද්ධ ශාසනයට හානි කරන කෙනෙක්ද බුද්ධ ශාසනයේ දියුණුවට කැමති කෙනෙක්ද දියුණුවට කැමති කෙනෙක් මේක පිළිටන්න ඕනේ ස්වාභාවික ගුණයක් හැටියටයි ඒක දැනග තියෙන උත්තර කියන රහතන් වහන්සේ මොන ගැහෙන්න සක්‍ර දේවේන්ද්‍රයාව අපිලවි රහතන් වහන්සේ කියනවා මේ දේවේන්ද්‍රය මේ සෑම දෙයක්ම නූණැති කෙනෙක් හිතන්න ඕනේ කියන සෑම දෙයක්ම අනිත්‍යයි කවදාවත් මේක නිත්‍ය දෙයක් ලබන්න බෑ ඊළඟට මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා නොවෙනස් වෙන දෙයක් ලබන්න බෑ ඊළඟට මේ යම්කිසි දෙයක් කර්මයක් කළොත් ඒක විපාක දෙනවා ඒක විපාක නොදී සිටින්නේ නෑ ඊළඟට මේ වගේ ඉතින් අර කරුණ විස්තර කරගෙන යනවා ගියාම මේ සක්‍ර දෙවියෝ හරියට පහදිරම් පැහැදිලා ඇහුවා අනේ ස්වාමිනේ හරි ලස්සනයි බණ ටික බණ කිව්වේ මේ ඔබ වහන්සේගේ අවබෝධයෙන්මද මේ කිව්වේ කියලා ඇහුවා එතකොට ඒ උත්තර දෙන රහතන් වහන්සේ කියනවා දේවේන්ද්‍රිය මම ඔබට උපමාවක් කියන්නම් යම් තැනක තියෙන ලොකු දහන්නේ ගොඩක් එතකොට මිනිස්සු තම තමන්ගේ භාජනවල ප්‍රමාණයට ඒ දහන්නේ ගිහිල්ලා අරගෙන පුරෝගෙන එනවා එතකොට කෙනෙක් අහනවා සා ඔබ දහන්නේ ගෙනල්ලානේ මම කොහෙන්ද ගෙනාවේ එතෙන් කියනවා අන්න අසවල තැන දහන්නේ ගොඩක් තියෙනවා එතනින් තමයි මම මේ දහන්නේ ගෙනාවේ ඒ වගේ දේවින්ද්‍ර මේ ලෝකයේ තිබෙනවන් නම් යම්තාක් සුභාෂිත වචන ඒ සියල්ල තථාගත අරහත් භාග්‍යතුන් වහන්සේගේය අප කරන්නේ ය උපුටා දෙක්වීමයි කිව්වා උන්න දෙක්කද ශ්‍රාවකත්තේ අප කරන්නේ ය උපුටා දෙක්වීමයි එතකොට මේකින් අපිට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පවතින ඕන කරන සෑම දෙයක්ම කියා දීලා තියෙනවා එතකොට ශාසනයේ පවතින ඕන කරන සෑම දෙයක්ම කියා දීලා තියෙනවා. නමුත් ඒක නැති කරගත්තේ කවුද? ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස. මොකද මහායානයේ කියන කී ඉපැද්දෙවි බමුණොද? නෑනේ. මහායාන උපැද්දෙවි මරකල මිනිසුද? නෑ. මහායාන උපැද්දෙවි කවුද? මානව ඡායමයි. ඒක තමයි මේ ශාසනයේ අතුරුදහන් වෙන ප්‍රධානම කාරණේ. මූලිකම කාරණේ ඒක. එතකොට බලන්න ඒකෙන් තමයි වාද විවාද සියල්ල ආරම්භ වුණේ. දැන් බුද්ධ ශාසනය කියන එක නැත්තරම නැති වෙලා ගියානේ ඉන්දියාවේ නැත්තරම නැති වෙලා ගියා ආයි ලේසි නෑ ඒක ආයි තින්ක් ආයි තින් මතු කරන්න නම් පුළුවන් කියලා මං හිතන්නේ එතකොට ඒක තමයි තත්ත්වය මේ නිසා ඔබ තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වැඩපිළිවෙල සීල සමාධි ප්‍රඥා ඇති වෙන වැඩපිළිවෙල ඊළඟට සතර අපායෙන් අත් මිදී සුගති පිහිටා සසරින් එතෙර වෙන වැඩපිළිවෙල මේ සියල්ල බුද්ධ ශාසනයේ තුල අපටද ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත යටහත් පැවතුම් සහිතව ඉන්න ලැබේවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ගෞරව සහිත යටහත් පැවතුම් සහිතව ඉන්න ලැබේවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව ඉන්න ලැබේවා අපටද ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව ඉන්න ලැබේවා අපටද සමාධිය කෙරෙහි ගෞරව සහිතව යටහත් පැවතුම් සහිතව ඉන්නට ලැබේවා සාදු සාදු සාදු